ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසෙක්වා සුවිශේෂක මතිතුමන් විසින් දෙන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමී ඔබ වහන්සේට මහිමය වේවා ශාස්ත්‍රවන්තයන් ගිය පසු සමිදානන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසප්ට දර්ශනය වී ඔහු අමතා නැගිට ලදරුවාද උන් වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස් මා දන්වන තුරු එහි නවතින්න මන්ද හෙරෝද රජ ලදරුවා මරා දැමීමට සොයති කීය රාත්‍රී නැගිට ලදරුවාද උන් වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස් හෙරෝද්ගේ මරණය දක්වා හි සිටියේය මෙසේ ඌයේ මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවා ගතිමි කියා සමිදානන් වහන්සේ විසින් දිවැසි වරයා කරන කොටගෙන ලද කියන ලද කීම ඉටුවන පිණිස එකල හෙරෝද් තෙමේ ශාස්ත්‍රවන්තයින් විසින් තමා රවටුණු ලැබූ බව දැක අතිශයෙන් උදහස් වී උදහස් විය වැඩෝ ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා හරියාකාර දැනගත් කාලය අනුව අවුරුදු වයස් වූ ඊට බාල වූද බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙස්සෙහි සිටි සියලු පිරිමි දරුවන් මරා දැමීමට අනකලේය. එකල දිවැසි වර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටු විය. හැඳීමේද දැඩි වැළපීමේද හඬක් රාමාහි ඇසෙනි. රාකෙල් ඇගේ ලදරුවන් ගැන හඬමින් ඔවුන් නැති නිසා අස්වැසිල්ලක් ලැබීමට අකමැති වූවාය. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි ප්‍රාණ පරිත්‍යාගී නිදොස් බිලිඳුන්ගේ මංගල්‍යය. පුංචි උන් කියලා කියද්දි කොච්චර අහිංසකයිද අසරණයිද. මගේ ආදර ප්‍රමාන්තයනි මේ පුංචි දරුපැටවුව මරලා මම හැඳින්වීම කිව්වා වගේ කෑලි කපලා පොළේ ගහලා පාගලා මරද්දි ඒක බලාගෙන ඉන්නවා කියද්දිත් කොච්චර අමාරු දෙයක්ද. මේ යථාර්ථය මේක මංගල්‍යයක්ව සමරනවා කියන එක මොනතරම් අධ්‍යාත්මික පරස්පරයක්ද, කන්ට්‍රඩික්ෂන් එකක්ද? ඒක කොහොමද අපි මංගල්‍යයක් වෙන්නේ? දැන් කුටිම කියනවා නම් පොඩි එකෙක් අඬද්දි පොඩි එකා අඬද්දි එයාට ප්‍රකාශ කරන්න පුළුවන් එකම විදිය ඇඳීම. ඒ ඇඳීමට අද අපි යාඥාවල කියවද්දි කියවි මොකක්ද? ඒක ගීතිකාවක් කියලා, ප්‍රශංසාවක් කියලා. ඒ තමයි ලදරුවන්ට ප්‍රශංසා කරන්න විදිහ දන්නේ දන්න එකම විදිය. ඒ ඇඳීම, ඒ ලතෝනිය, ඒ මර ලතෝනිය ප්‍රශංසාවක්. මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමින් වහන්සේ අද ඔබව මාව අවදි කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ ඔබගේ මගේ ජීවිතයේ ඒ අවදිය තුළ ඔබගේ මගේ ජීවිතයේ හැම සිද්ධියක්ම මගේ ප්‍රමාන්තයනි මේකේ බයිබලයේ කියවද්දි විශේෂ මතිතුමාගේ සුවිශේෂයේ කියවද්දි හැම සිද්ධියක්ම මහා පුදුම දෙයක්. පාලසු දෙවනි පරිච්ඡේදයේ බලන්න පාලසුනි වගන්තිය හෙරෝද් මරණය දක්වා මෙසේ එහි සිටියේය. මෙසේ ඌයේ මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවා ගතිමි කියා ස්වාමින් වහන්සේ විසින් කියන ලද දිවස් වැකිය කරන සමා වෙන විසින් දිවසිවරයා කරන කොටගෙන ලද කියන ලද කීම ඉටුවනු පිණිසය. 17 වගන්ති බලන්න. එකල දරුවන් මරා දැමීමට අනකලේය. එකල දිවසිවර ජෙරමියා විසින් කියන ලද මේ කීම ඉටුවිය. බලන්න ඊට පස්සේ 22 වගන්තිය. එහි නාසරත් නුවර 20 මෙසේ වූයේ උන් වහන්සේ නසරිය කැයි දිවැසිවරයන් විසින් කියන ලද කීම ඉටු වන පිණිසය. හැම සිද්ධියක්ම බයිබලයේ සුවිශේෂයේ දිවැසිවරුන්
කියන ලදකීමක් ඉෂ්ට වීමක් කුටිම්ම කියනවා නම් මේ දරුවන් මරා දාන එක ඒ ලතෝනි ගැන ඉඳන්ම ජෙරමියා කතා කරලා තිබුණා ඒතර බලන්න මේකේ කනෙක්ෂන් එක කිසිම දවසක මගේ ප්‍රේමාන්තනේ ඔබගේ මගේ වේදනාව ස්වාමින් වහන්සේ තුල සම්බන්ධව ජේසුට සම්බන්ධපත්ට ජේසුට බද්ධ වෙච්ච සම්බන්ධ වෙච්ච කිසිම වේදනාවක් කිසිම වේදනාවක් අපත යන්නේ නැහැ මේ දරුවෝ පොලේ ගහලා මැරුවේ ජේසුව ජේසු වෙනුවෙන් ඒ ජේසු ජේසුව බේ කියන්නේ හෙරෝද් දැනගත්තාම ජේසු එතන ඇවිල්ලා කියලා ගැලුම්කාරයෙක් එපදිලා කියලා රජ කෙනෙක් ආවා කියලා ඒක ඒ ප්‍රශ්න නිසා දැන් අහුවේ උන්වහන්සේව දැන් ශාස්ත්‍රවන්තයන්ට කියනවා එන්න කියලා ශාස්ත්‍රවන්තයන්ට කතා කරලා කියනවා බොරුවට හෙරෝද් කතා කරලා කියනවා ඔබ නමස්කාර කරලා මටත් කියන්න මමත් නමස්කාර කරන්නම් කියලා කියලා ශාස්ත්‍රවන්තයන්ට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා දේවදූතෙක් කතා කරලා කියනවා බලන්න දේවදූතෙක් කතා කරලා කියනවා වෙන පැත්තකින් යන්න කියලා දෙවනි වගන්තිය බලන්න ජුදේවරුන්ගේ රජවන රජව උපන් කුමරණ කොතැන්නේද අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක්ක එතුමන්ට නමස්කාර කරන පිණිස ආවෙමු කීය එපමත් ඇසු හෙරෝද් රජ මුළු රජ ජෙරුසලම ජනතාවද කැළඹුණාහ එකල ඔහු ධනයන් එකල ඔහු සෙනගගේ සියලු නායක පූජකයන්ද විනය දරයන්ද රැස් කරවා ජේසුස් වහන්සේ කොතැන උපදින සේක්දයි ඔවුන්ගෙන විචාලය ඔව් කතා කරු ජුදේ බෙත්ලෙමේ මේ ගැන දිවසිවරයා මෙසේ ලියා තිබේ කියලා කියනවා. ද මොකද වෙන්නේ ඊළඟ වගන්තිය බලන්න. එතකොට එකල 7 වෙනි වගන්තිය. එකල හෙරෝද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා තාරකාව පෙනෙන වෙලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන ඔබගේ ඒ ලදරුවාගෙන හරි ලෙස විමසන්න. ඔබ විමසා සොයාගත් පසු මාත් ගොස් උන්වහන්සේට නමස්කාර කරන පිණිස මටත් දන්වන්න කියා ඔහු බෙත්ලෙහෙමට යැවුවහ යැවිය. රජුගේ බස්සස හොපිටත් වගේහ පෙරදිගදී ඔවුන් දුටු තාරකාව ලදරුවා උපන් තැනට අවුත් ඉහලින් නැතරවන තුරු ඔවුන්ට පෙරට ගියේය. තාරකාව ඔහු දැක ඔහු අතිශයෙන් ප්‍රීති ප්‍රමෝද විය. දැලසින වගන්තිය. තවද හෙරෝද් වෙන වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔහු අන්මගකින් පිට රට බලා සිය රට බලා ගියහ. මගේ ආදර ප්‍රමාන්තෙනි. දෙවියන් වහන්සේ ජේසුව බේරන විදිය බලන්න. ජේසු බේරන විදිය බලන්න. ඒ කියන්නේ හෙරෝද් මරන්න යනවා කියලා දැනගෙන ශාස්ත්‍රවන්තයන්ට තරුවකින් පෙන්නලා දේසේසුව නමස්කාර කරයින් පස්සේ ඊට පස්සේ හෙරෝද්ව හම්බ වෙන්නේ නැති වෙන්න වෙන පාරක් පෙන්නලා බලන්න එද්දි තරුවකින් පෙන්නනවා තව වෙන පාරකින් පෙන්නලා ගිහිල්ලා හෙරෝද් තනික රවුල් වෙන්නේ එතනින්. මගේ ආදර ප්‍රේමාන්තයනි හෙරෝද් හෙරෝද් ගින් බේරන්නේ ජේසුව. ඇයි ස්වාමින් වහන්සේ? එතකොට හෙරෝද් ගෙන් බේරන ස්වාමින් වහන්සේ ජේසුව දෙවියන් වහන්සේ හෙරෝද් ගෙන් බේරලා ඇයි පිලාත් ගෙන් බේරුවේ නැත්තේ? මගේ ආදර ප්‍රේමන්තෙනි පිලාත්කට පාවා දෙනවා. රෝමයේ මැරෙනවා. හෙරෝද් ගෙන් නෙමෙයි මැරෙන්නේ. මොකද ජේසු මැරෙන්න හිටියේ කඩුවලින් කපලා කොටලා නෙමෙයි ජේසු මැරෙන්න හිටියේ කුරුසියක එල්ලිලා පුරාණේ සර්පයව එල්ලුවා වගේ. ඒතර රෝමයෙන්මයි මැරෙන්න ඕනේ. රෝමේ විතරයි ඒ දඬුවම් ක්‍රමයේ තියන්නේ. ජුදා ජාතිකයන් අතර එහෙම දඬුවම් ක්‍රමයක් නැහැ. ජුදා ජාතිකයෝ මැරුවේ පොළුවලින් ගහලා එහෙම නැත්නම් ගල්වලින් ගහලා ප්‍රපාතයකින් තල්ලු කරලා. එහෙම මැරෙන්න බෑ ජේසුට. ජේසු මැරෙන්න විදියක් තියෙනවා. ජේසු ආවේ මේ ලෝකයට ආවේ මැරෙන්න මිසක් ජීවත් වෙන්න නෙමෙයි. ජේසුගේ උපතම මරණය අරමුණු කරගත් උපතක්. මගේ ආදර ප්‍රේමන්තයනි එක වෙලාවෙ විතරයි ප්‍රශ්නය. ජේසුව ප්‍රපාතයෙන් තල්ලු කරන්න හදද්දී ජේසු බේරිලා යනවා. නමුත් ඔබ ජුදයන්ගේ රජද කියලා අහද්දී ඔබ 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 දෙවියන් වහන්සේගේ පුතාද කියලා අහද්දී අන්න ස්කයිපාස්ට ජේසු මූණ දිහා බලලා කෙලිමු කියන මම දෙවියන්ගේ පුත්‍රයා කියලා. මරණ තැනට ඉඩ දෙනවා. ජේසුට පිලාත්ව නිරුත්තර කරන්න තිබුණා නැති වෙන්න. හැබැයි ජේසු මරන්න අරගෙන යන බැටළුවෙක් වගේ
ඒ මමයි කියලා කියද්දි ජෙත්සමනේට එන සොල්දාදු සිහිවි කල් වෙලා වැටෙනවා සීසන් වෙලා වැටෙනවා ජේසු එයාලට දිරි දීලා නැගිටලා බාර වෙනවා ජේසු කියනවා කඩුව පේදුරුතුමාට කියනවා ඔබගේ කඩුව කොප්පුවේ දාගන්න මොකද මට උනන් තාමගේ තාත්තට කියලා මගේ දේවදූත හමුදාවක් මෙතනට එවන්න පුළුවන් කියලා මගයාදල බෙමන්තන ජේසු ආවේ මැරෙන්න එතකොට මේ පුංචි පැටව මේ පුංචි පැටව මැරෙන්නේ ජේසුව බේරන්න ජේසු නිසා මැරෙන්නේ ඒකයි එයාලා අද මැරිච්ච තව ඕනතරම් ළමයි ඇති හැබැයි මෙයාලව මැරුනේ ජේසු නිසා මගේ ප්‍රමාන්තනේ මේ ගැන මෙනෙහි කරද්දි මමම දේශනාවල කියපු සමහර දේවල් මම නිවැරදි කරගන්න වෙනවා මගේ පෞද්ගලික ප්‍රශ්නයක් තිබුණා කොච්චි කඩේ කටුව පිටියේ සදහැවතුන්ම බෝම්බෙට අහුවෙලා මැරුණයින් පස්සේ එයාලට ප්‍රාණ පරිත්‍යාගී කියද්දි මට ඒක හිතට එකඟ වුණේ නැහැ මේ මගේ පාපොච්චාරණය ඔබට කියන්නේ මට ඒක එයාලා මට මමගේ තර්කය වුණේ මගේ තර්කය වුණේ බෝම්බකාරයා අල්තාරයට ඇවිල්ලා කිව්වොත් එහෙම කවුද දුවන්නේ කවුද ඉන්නේ ජේසු නිසා මම බෝම්බේ පුපුර ගන්න යන්නේ කිව්වද කී දෙනෙක් ඉඳීද කියලා මං හිතුවා බංකු පෙරලන් දුවයි කියලා ඇත්ත එහෙම නෙමෙයි දන්නේ නැහනේ දන්නේ නැ පිටිපස්සෙන් ඩෝන් ගෑවා පිපුරනම් මැරුණා ඉතින් ඒගොල්ලෝ කොහොමද ප්‍රාණ පරිත්‍යාගින් වෙන්නේ ඇත්තටම මට ප්‍රශ්නයක් තිබුණා ඕපන්ලි දේශනා කරේ නැති වුණාට එයාලා කොහොමද අපි ප්‍රාණ පරිත්‍යාග කියන්නේ කියන්නේ එයාගේ ඉන්ටෙන්ෂන් එක එයාලට කැමැත්තක් තිබුණාද ජේසු වෙනුවෙන් මැරෙන්න ලස්සනට යාඥා විදි පෙන්නනවා ස්වාමීන් වහන්සේ මේ දරුව දැනග හිටියේ නැහැ. දරුව මොනවද දන්නේ මරණවයි කියලා. දරුව දන්නේ නැහැ. පොලේ ගහලා මරද්දි කෑලි කපලා මරද්දි හැබැයි අද අපි ඒගොල්ලෝ ප්‍රාණ පරිත්‍යාගින් ලෙස සලකනවා. කටුව පිටියේ කොච්චි කඩේ සදහැවතුන් ආවේ වෙන මුකටවත් නෙමෙයි. පාස්කු පූජාවට. ජේසු නිසා තමයි මැරෙන්න උනේ. මගේ ඩවුට් එක ක්ලියර් වුණා. ඒ හැම කෙනෙක්ම ප්‍රාණ පරිත්‍යාගී කියන එක දරුවන් ගෙන්ම පු වෙනවා. මගේ ආදර ප්‍රේමාන් තේනේ එතන නිසා ඒ දැන් බලන්න මේ හෙරෝද් මේ දේ කරන්න දැන් අපිට හෙරෝද් සතෙක් මොකෙද්ද දරුවන් එහෙම මරන්න මගේ ප්‍රේමාන් තේනේ ඔබගේ මගේ හෙරෝද්ගේ අතර ලොකු වෙනසක් නැහැ හොඳේ දැන් හෙරෝද් ඇයි මරන්නේ එයාට ලොකු අවුලක් තියෙනවා මොකද අවුල එයාගේ රජකම නැති වෙයි කියලා දැන් රජෙක්නේ උපදින්නේ නේද වෙන වෙන කවුරු හරි එනවා නම් අවුලක් නැහැ ශාස්ත්‍රවන්තයන් කියන රජෙක් උපදිනවා කියලා රජෙක් උපදිනවා කියලා දැනෙද්දිම inferiority complex එකක් හිනමානයක් ඇති වෙනවා මට මොනවා වෙයිද දැන් යාට ලොකු ප්‍රශ්නයක් යාගේ පුතා පුතාව මැරුවා යාගේ වයිෆ් මැරුවා කියන්නේ යාගේ රජකම නැති වෙනවා කියන ඕන කෙනෙක්ව මරනවා තේරුණාද කියන එක? එහෙම රජකියක්ද නැද්ද? අපිට ගොඩාක් ලොකු උත්තරයක් තියෙනවා මේක නැද්ද? ඒ කියන්නේ ඒක නැති වෙයි කියලා තියෙන බය තේරුණාද කියන එක? දැන් මගේ ආදර ප්‍රේමන්තේනේ ඒ තැන ඔබ මම බලන්න ඔබගේ මගේ ඉන්සෙකියුරිටි එක අනාරක්ෂිත බවක්. ඒ කියන්නේ තව කෙනෙක් කෙරේ තියෙන ඊර්ෂ්‍යාව. ඒ කියන්නේ මට නැති දේ එයාට තියෙනවා. හරිද? ඉදමසෙ මට තියෙන දේ එයා නිසා නැති වෙයි කියලා මේ දෙකම මේ සිතුවිලි දෙකේම අපි අතරමං වෙනවා අපි ජේසුව මරන්න එතනදී මගේ ප්‍රමාන්තේනේ ඔබ මාතුල මේ හෙරෝද් ඉන්නවා හරි බයයි ඒ කියන්නේ අම්මට බයයි නැද්ද ලේලිට තන යද්දී තේරුණාද කියන එක මගේ තන ගන්නවා තේරුණාද කියන්නේ අර හෙරෝද්ලාට වගේ හපන් තේරුණාද කොටවන කෙටවිල්ල ලේලිට බයයි ලේලුට බයයි මම නෙමේ අම්මා ලොකුයි තේරුණාද කියන එක ඕනම තැනක මගේ තන මේ මගේ තන නැති වෙයි කියලා මගේ තන මට අහිමි වෙයි කියලා මගේ ප්‍රේමන්තේනේ දැන් ඔක ලොකු ස්වාමි පොඩි ස්වාමි අතරත් වෙනවා ඔබ ඔබට මැංගිලා දික් කරන්න ඕනේ නැහනේ පොඩි ස්වාමි ප්‍රසිද්ධ වේගන එනවා වගේද තේරුණාද මගේ තන මගේ ඔෆිස් එක පාස් කරලා පොඩි ස්වාමිගේ ඔෆිස් එකට පාස් යනවා එහෙම අපිට ප්‍රශ්නයක් නැහැ ඇත්තටම කියන්නේ තේරුණාද කියන එක ඉතින් ඒක දැන් මම කල්පනා කරේ තාම ප්‍රශ්නයක් නැති වුණාම දත්තේම හැලිලා තට්ටි පාගිද ඈ කියන්නේ කිසි වෙතත් එහෙම නිකන් මියා වයසට යන තත්ත්වයටම පස්සේ මගේ තියෙන
මගේ මගේ ගාවට එන ප්‍රීස් හඩු වෙලා පොඩි ස්වාමි ෆුල් තද දක්ෂ යම් ප්‍රේස් කරන දේශනාවාදී පියතුමෙක් ඇවිල්ලා නැද්ද ඊට පස්සේ කිව්වොත් ෆාද පොඩි ෆාද නෙමෙයිද පූජාව තියන්නේ ආ පොඩි ෆාදද පොඩි ෆාද නැද්ද කියලා ඇහුවොත් එහෙම මගේ ප්‍රේමන්තනේ හෙරෝඩ් නෙමෙයි අඟුලිමාල වෙන්නේ තේරුණාද කියලා මගේ ආදර ප්‍රේමන්තනේ කියන්නේ බොරුකද බොරුව දාන්න ඕනේ නැහනේ තේරුණාද එහෙම මගේ තත්ත්වයකද මගේ ජීවිතේම ඇවිල්ලා දේශනාව ඔකනේ මගේ තන ඔය තන හෙල්ලෙද්දි මගේ ප්‍රේමන්තනේ තේරු මොන වගේ රියැක්ට් කරයිද දන්නේ නැහැ ඔය හෙරෝඩ් ලාපේ ඇතුලේ ඉන්නේ අම්මෝ මැරුවනේ දරුවෝ නෑ දරුවෝ මැරුවේ මගේ ප්‍රේමවන්තනේ දරුවෝ මරන්න නෙමෙයි ප්‍රශ්නේ තිබුණේ එයාගේ රජකම නැති වෙනවයි කියන එකෙන් පිස්සු හැදිලා ඒක උම්මාතයක් තේරුණාද කියන එක ඒකෙන් අන්ද වෙලා තමයි 얘 දෙ කරන්නේ සමහර වෙලාවට ඔබගේ ඔය සෙල්ෆිෂ් ගතිය ආත්මార్థකාමිකම මට මගේ කියන තැනත් එක්ක මම සත්ත ගන්නට වැටෙන්න පුළුවන් මගේ ප්‍රේමවන්තනේ සතෙක් ගන්නට වැටෙන්න පුළුවන් නමුත් මේ ඔක්කොම කුහක කූට කාලකන්ණි తత్వය බයිබලයේ දිවස්වරු කියලා තියෙනවා මගේ ආදර ප්‍රේමන්තයනි මේ වචනයත් එක්ක පාලසුනි වගන්තිය හෙරෝඩ් මරණගේ හෙරෝඩ්ගේ මරණය දක්වා එහි සිටියේය සමාවෙනිට කලින් වගන් දදරුවාද යුනාස්ගේ මෑණියන්ද රැගෙන මිසරයට ගියේය හෙරෝඩ්ගේ මරණය දක්වා එහි සිටියේය මගේ ආදර ප්‍රේමන්තයනි මිසරයේ මොකද වුනේ කොච්චර ලස්සනයිද බලන්න මිසරයේ ඔබට මතකනම් පාරාවෝගේ ප්‍රශ්නයක් එනවා හෙරෝඩ් පාරාවෝ කෙනෙක් වෙන විදිය බලන්න හෙරෝඩ් පාරාවෝගේ ප්‍රශ්නයක් වෙනවා ඊජිප්තුවේ ජනතාව වැටි වෙනවා මිස් ඒ කියන්නේ ඊශ්‍රායෙල් ජනතාව ප්‍රමාණය වැඩි වෙනවා සංඛ්‍යාව වැඩි වෙද්දී පාරාවෝ බය වෙනවා මගේ ජනතාවට වඩා මේ විදේශීය ජනතාවක් වැඩි වෙනවා කියලා එයාගේ අනාරක්ෂිතකමෙන් තමයි කියන්නේ හැම අවුරුදු හැම පිරිමි දරුවෙක්ම උපදින පිරිමි දරුවෙක්ම මරන්න නයිල් ගඟට දාන්න කියලා. Exactly ඒ දේ නෙමෙයිමද? දැන් මේ ඒ දේශයට නෙමෙයිද ජේසු එක්කගෙන යන්නේ? බයිබල කොච්චර ලස්සනයිද? ඒ කියන්නේ දැන් මේ හැම සිද්ධියක්ම මේ පිරිමි දරුවන් මරපු නිසා මරණ තැන තමයි මෝසස්ව ඉපදෙන්නේ මෝසස්ව ජලයට දාන්නේ ජලයෙන් ගන්න ජලයෙන් ගත් කියන එකයි මෝසස් වෙන්නේ ඒ ජලයේ නයිල් ගඟ හරහා ගිය ඒ පම්පෙට්ටියේ හිටියේ මෝසස් තමයි රතු මෝදෙන් ඊශ්‍රායෙල් ජනතාවව එතර කරන්න වෙන්නේ මේ කිසිම දෙයක් ස්වාමින් වහන්සේට බද්ධ වුණයින් පස්සේ කාලකන්නිකමක් නෙමෙයි මගේ ප්‍රමාන්තේ මේ දරුවන්ගේ ලේ නාස්ති උනේ නැහැ. අපි කියනවා blood of the martyrs are seeds of christianity. ප්‍රාණ පරිත්‍යාගයේ ලේ කිතුණු වන්ගේ බලයයි ඒ බීජයි කියලා. ලස්සන ෆිල්ම් එකක් ඔයගලන්ට බලන්න ලැබෙනවා ඉස්සරහට. seeds කියලා. බීජ කියලා. ඒ මන්නාරමේ මරපු ඒ 600 දෙනා ගැන ෆිල්ම් එකක් කරලා තියෙනවා සභාව. ප්‍රසාද් පියතුමා එක කරේ. ඔගලන්ට ඒක බලන්න පුළුවන් මම බැලුවා ඒක තාම එළි දැක්කේ නැහැ කොරොනත් එක ඉඳලා වෙලා තියෙන්නේ ඉතින් ඒ එක ඒ දරුවන්ගේ මැරිච්ච ලේ අද ඔබට මට බලයක් මතක තියාගන්න ඒ දරුවන්ව මැරුව ලේ ඒ හෙළුව ලේ කාම බේරන්නද ජේසු වෙනුවෙන් මැරුණේ හැබැයි අන්තිමට ඒ දරුවෝ දැන් ජේසු සම පාස් දේසු මැරිලා උත්සාහන වෙලා නැහැ ඒ දරුවන්ට ස්වර්ගයට යන්න පුළුවන් මගේ ප්‍රමාන්තේනි ස්වර්ගයට යන්න පුළුවන් ද මේ වෙලාවේ මොකද හිතන්නේ ආබ්‍රහම් ඊසාක් ජාකොබ් ස්වර්ගයට ගියාද ශාමක ජීවන්තුමා ස්වර්ගයට ගියාද නැද්ද මොකද යන්න බෑ ස්වර්ගයේ දොරටුව ඇරලා නැහැ ඒගොල්ලෝ යන්නේ ලිම්බෝ එකට මොකක් පාතාලයට බැස්ස කියලා අපි කියන්නේ විශ්වාස ලක්ෂණ ඔද බයිතන් එන්නේ මේ කොරියාව කියලා නේ පාතාලේ කියද්දි නැද්ද අපිට පාතාල සිට පැතිකව කොට්ටාෂ දෙක තුනම පාතාල තමයි අපිට නැද්ද ඉතින් මේ වගේ තැනක තමයි අපි ඉන්නේ මාර තැනක ඉන්නේ ඉතින් මොන පාතාලද කියලා අහන්න ඕනේ තේරුණාද කියලා කෙසේ වෙතත් පාතාලේ කියන්නේ අර ස්වර්ගයට යනකන් ඉන්න තැන අපාය නෙමේ චිතගිනි ස්ථානයක් නෙමේ ස්වර්ගයට යන සුදුසුයි හැබැයි දොර තාම ඇරලා නැහැ එතන තමයි ඉන්නේ ඒතර ජේසු එයාලගේ ලේවලින් බේරන ජේසුගේ ලේවලින් තමයි යාලව ගැලවෙන්නේ ඒ ලේවලට අර්ථය ලැබෙන්නේ ජේසුගේ ලේවලින්
मगे आदर पे मानते नहीं मेरे का महापुत्र मध्यक पुत्र मध्यक ऐनिसा अदे उपटे मटारा देना करना मगे जीवित हम वेदना वक्मा हम वेदना वक्मा जेसु टा बद्ध कराना जेसु निसा खाना काटता एक एक आदेश कराने में आप ही खाओरुत अदे किसी प्रश्न या क्या उक्कुमन नियम डर नहीं नहीं बलान फलन किये भी मा फलन किये में बलान हरिलास सुनाई फलन किये में कथा करने दे उन्हाँ से आप ऐसू बट उन्हाँ से गेन आप ऐसू बट दानन पानी डे में देवियाँ वहाँ से आलोक है उन्हाँ से तुला किसी मांद कार्य अक्नत එබැවින් උනාසෙ සමග අපි සහභාගීකම පවත්වමුයි කියමින් අපි අන්ධකාරයේ හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි අප පිළිපදින්නේ සත්‍ය නොවේ ඒ කියන්නේ වචනයෙන් විතරක් අපි එළියේ ඉන්නවා කියලා බෑ අපි ආලෝකයේ ඉන්න ඕනේ හැබැයි වචනයෙන් බලන්න එහෙත් උනාහන්සේ ආලෝකයේ සිට සෑම අපිත් ආලෝකයේ හැසිරෙමු නම් එකිනෙකා සමග සහභාගීකම අපට අත ළඟව ගන්න තිය බලන්න එවිට උනාහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේ ගේ ලේ සියලු පව් වලින් අප පවිත්‍ර කරන්නේ ජේසුගේ ලේ වලින් තමයි පවිත්‍ර වෙන්නේ. මගේ ආදර මේ මන්දිර අපි හැමෝම මඩුපාඩු දින මිනිස්සු. කවුරුත් පර්ෆෙක්ට් කෙනෙක් නැහැ. ඔබ මම දඟලන අරගල කරන කෙනෙක්. ඔබගේ මගේ ජීවිතේ මේ දඟලන දඟලිල්ල තියෙනවා. බලන වචන ඊළඟට. අපට හැමෝම කියන්න අපට පාපයක් නැතයි කියමු නම් පාපයක් නැතයි කියමු නම් අපි අපවම රවටා ගනිමු අපි අපවම රවටා ගනිමු සත්‍යද අපතුල නැත සත්‍යද අපතුල නැත කවුරු හරි කියනවා නම් මට නම් පව් නෑ මට පාපයක් නැහැ කියලා පට්ටපල් බොරුවක් පට්ටපල් බොරුවක් මගේ මේ මන්තනේ මේක පාපේ තියෙන බලන්න හැබැයි වචන ගන්න ඒත් අපි පාප උච්චාරණය කරමු නම් විශ්වාසවන්ත වූද ධර්මිෂ්ඨද දෙවියන් වහන්සේගේ සියලු පාප වලින් අදමිට කම්බලින්ද අප පවිත්‍ර කරනසේක ඒක ජේසුගේ ඇත්තට අරගෙන යනවා ජේසු ගාවටම අරගෙන යනවා මගේ දුබලකම උන්වහන්සේ ගාවට අරගෙන යනවා අවසානයේ වචනේ බලන්න අපි පව්කාර නැතයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරයෙකු කරමු අපි පව්කාර නැතයි කියමු නම් අපි උන්වහන්සේ බොරුකාරය කරමු උන්වහන්සේගේ වචනයද අපතල නොපවති मगे प्रिय दारुवेनी कारणाबर लियावे उब पाउ नुकरन पिनीसमक पाउ कल धर्मिष्ठ जेसुस नम मेदात्न अपेन पियान वहां से පාපයෙන් ගන්න එක ලස්සනයි පාපයෙන් පාපේ පාපයෙන් මිදීමේ මිලය උන්වහන්සේ අපේ පව් උදෙසා පමනක් නොව සකල ලෝකයාගේ පව් උදෙසාය ජේසුගේ ලේවල බලෙන් ඔබ මම ගැලවෙන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනේ එනිසා අපි හැමෝටම මිලක් දඟලන දඟලිලක් තියෙනවා කන කට්ටක් තියෙනවා එක එක කෙනෙක්ට ශාරීරික හැඟීමක් එක්ක තනිකමක් එක්ක පාළුවක් එක්ක සමහරවිට ඇබ්බැහි වෙච්ච ලොල් තැනක් එක්ක समार वाले तमुंगे स्वामी पुरुषिया बीरिंद एक तमा बगे जीविते कुरुस है समार वेला आट एक दारु एक ग्याकी करो काम बट एक पां एक दारण न बैरी देयाक बगे आर्थिक प्रश्न है बगे वेदना वशारी एक दुबाला कामाक वेदना वाक रोग याक पीड़ा वाक बगे रखी आव करने तैना अव पाते अब बगे पाविच्छ करने तैना बगे अतीत मातक याक बगे आदर पे मंत्री समार वाला तो बगे वैरदी वटाह गए नहीं मा චෝදනාවක් අස්ථාන චෝදනාවක් අපි හැමෝටම මේ වගේ දෙයක් තියෙනවා ජීවිතේ අපි එක එක්කිනාගේ කුරුසය වෙනස් ඉදෙත් එක ජේසු නිසා කියන වචනය ජේසු නිසාම මේ දෙක කරද්දී මගේ ආදර විමන්තිනේ ඒ වේදනාවට තේරුමක් ලැබෙනවා ඔබගේ මගේ ජීවිතය අර්ථයක් තේනවා ඒ නිසා අපරාධේ ඔබගේ වේදනාව නාස්ති කරන්නේ උන්වහන්සේට බද්ධ කරන්න जेसु निसा मम्मी का दरना अब ये पुंछी पेटा उन्ट के मु ये शुद्ध वंत पेटा उटी कट के मु अब वे ने याक न्याक रान्न वो हम पुंछी दे तुम्हारे वचने तुरा तेरु माग दाखिन नट उन्हाँ से किएन वचने एक हिस्सा के आक वात बैठेन ना उन्हाँ से दान ने ना तुम तेरे बड़े मटे याम मारगले का बयान नो उन्हें ना जेसु निसा सम यम यम काल वलती ना साम कामी काल याक මුල්කිතුන සභාවේ ස්ටීවන්ව හැරුණයින් පස්සේ සාමකාලී කාලයක් වුණා. ඒක බලන්න ලුක්තුමාගේ ක්‍රියාපතේ 9 වෙනි පරිච්ඡේදයේ මහා පීඩා සමයක් ස්ටීව සෝරි පාවුලතුමත් එක්ක මහා පීඩාකාරයක් කාලයක් වුණා.
මහා පීඩාකාරී කාලයකට පස්සේ පවුලතුමාගේ සිත් වෙනසත් එක්ක මගේ ප්‍රමාන්තේනේ එයාලගේ ජීවිතයේ සාමකාමී කාලයක් වුණා කියලා කියනවා. එනිසා ඒ සාමකාමී කාලයකට පස්සේ ඒ සාමකාමී 10 31 වෙනි වගන්ති ගන්න. මෙසේ මුළු යුදයේහිද ගලීලයේහිද ක්‍රියා 9:31 ගලීලයේහිද සමාරයේහිද සභාවට සාමයේ කාලයක් ඇතිවිය. සභාව ශක්ති සම්පන්නව දේව ගෞරවය ගෞරවයෙහිද ශුද්ධවන්ත වරප්‍රසාදේ පවතිමින් වැඩි වර්ධනයව සාමකාමී කාලයක්. හැබැයි ඒ වගේම අරගල කාලයක් එනවාමයි. එනිසා ඒ අරගල කාලයේදී කනෙක් වෙන්න සම්බන්ධ වෙන්න හරි පීඩාව දඟුන ප්‍රශ්නයක් එනවා. මොකක් හරි ප්‍රශ්නයක් එනවා. ඒක ඔබගේ ප්‍රශ්නේ නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේදී සම්බන්ධ වෙන්න ජේසුට කනෙක් වෙන්න ජේසුගේ අත අල්ල ගන්න. ස්වාමීනි හරි දැන් අපි දෙන්න මේකත් එක්ක යන්නේ. අපි දෙන්න මේකත් එක්ක යමු ස්වාමීනි. හරි මේක අපි දෙන්න මොන වහන්සේ නිසා ඒ තැනදී යාඥාවට කනෙක් වෙලා ඒක ජේසුත් එක්ක දරා ගන්න දෙයක්. මගේ ආදර ප්‍රේමන්තයනේ. එනිසා මේ දෝලනයට යමු. මේ චක්‍රයට ඇතුල් වෙමු. අපේ වේදනාව තේරුමක් තියෙන බවයිති කරගෙන ජේසුත් එක්ක එක දරාගෙන ජේසුට ඔප්පු කරමු. අපි ප්‍රාණ පරිත්‍යාගී අපි ජීවිතේ ප්‍රාණය දෙන්න ජීවිතේ මෙරි මෙරි උපදින්න ආරාධනා කරන අවසාන ක්‍රමු. එක රෝමයේ තියෙන කාසියක් තියෙනවා මගේ ප්‍රමාන්තනේ. රෝම කාසියක් තියෙනවා. ඒ කාසියේ එක පැත්තක හරක ඉන්නේ කඩුවක් එක්ක. අනිත් පැත්ත කාසියේ හරක ඉන්නේ වියගහක් එක්ක. මේක තමයි ප්‍රාණ පරිත්‍යාගී වෙන විදි දෙක. කඩුවත් එක්ක ඉන්න හරකව මරනවා මගේ ප්‍රමාන්තනේ. ඒ තමයි ප්‍රාණ පරිත්‍යාගීවරු. නගුලත් එක්ක ඉන්න හරක මරන්නේ මෙරි මෙරි ජීවත් වෙනවා. නගුල අදගෙන යනවා කියන්නේ ඒකයි. වියගහ අදගෙන යනවා කියන්නේ ඒකයි. එනිසා ඔබට මාව තාම මරණ තැනකට ඇවිල්ලා නැහැ. ජේසු නිසා මරණ තැනකට සිරියාව ආවට තවක් යමුකුත් රටවල් වල තිබුණාට ජේසු නිසා මැරෙන්න තාම ඔබට මට තැනක් නැහැ. හැබැයි ඔබට මට ආරාධනාවක් තියෙනවා. ජේසු නිසා මෙරි මෙරි උපදින්න. ජේසු නිසා ඔබගේ ආසාව මරන්න. ජේසු නිසා ඔබගේ කැමැත්ත මරන්න. ජේසු නිසා ඔබගේ සැලැස්ම මරන්න. ජේව අම්මව මැරුවේ නැහැ. ජුසේතුමාව මැරුවේ නැහැ. හැබැයි යාළගේ ජීවිතේ මෙරි මෙරි උපදිනවා. ජේසු නිසා ඔබගේ දේම් ඔබව මරලා ස්වාමිනාසගේ කැමැත්ත ඉෂ්ට කරන්නට ඔබගේ ජීවිතේ බාර දෙන්න ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා අද වචනය හරහා. ආමෙන්.